ලංකාවට ආවාට පස්සේ කාපු රසවත්ම කෑමකට අද කෑවා කියලා ඔහුට හිතුණා. ඇත්තටම ඔහුට තව කිරිබත් තිබ්බා නම් තවත් කනවා. කෙල්ලගේ කිරිබත් ටික ඒ තරම් රසයි. ඒ වගේමයි කිරිබතට තියලා තිබ්බ කට්ට සම්බෝලයක්. උඹල කඩ කෑලි හැපෙන දෙහිරේණු හැපෙන ඒ කට්ට සම්බෝල ටික ඔහුගේ මුවේ කාලාන්තරයක් තිස්සේ තිබ්බ ආශාවක් ඉෂ්ට කළා. දැන් අටටත් කිට්ටුවිනේ වන්දනා ඇයි තාම කවුරුත් නැත්තේ? සසංක ඇසුවේ වටපිට බලමින්. වන්දනා දිග සුසුමක් හෙලලා ලියමින්නුන් පෑන දිග සීයාර් පොත උඩින් දැම්මා. සර් නෑ කියලා දන්නවනේ. අනික අසංක මෙතන ඉන්න මැනේජර්ස්ලා දෙන්න. දෙන්නම හොරු. සර් ළඟ ඉන්නේ මේ ව්‍යාපාරේ බඩේ පොක්කි බැඳගෙන ඉන්නවා වගේ. වෙලාවකට හිතනවා මෙයාලා වෙන කේක් කම්පැනි එකකින් දාපු අයද කියලා. ඒයි නැත්තම් ඉතින් මෙහෙම වැඩ කරයි. මේක උදාහරණයක් අසංක. ඔන්න මීට මාස 3කට කලින් මේ ක්‍රිස්ටෝපර් කියන මැනේජර් බදුල්ල අම්පාර පැත්තේ සති දෙකක් ගියා. මල්ලඟ තියෙනවා ඔක්කොම ගිය වියදම්. ගියේ ඒසී කරපු වාහනයක. හිටිය හොඳම හෝටලයක. මොකටද ගියේ? ඒ පැත්තේ අලුතෙන් සේල්ස් පටන් ගන්න කියලා. ඔහු දැනටත් කොළඹ නැහැ. ඉතින් කොහොම හරි රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා හොඳට ජොලි කරලා පවුලේ කට්ටියත් එක්කම ගිහින් විනෝද වෙලා රුපියල් ලක්ෂයක විතර බිලක් දැම්මා. මම බැලුවා ඒ බිල් චෙක් කරලා බීම බෝතල්ම 50 ගාණක් අරගෙන තිබ්බා. 57ක්ද කොහෙද? සසංක ලොකු අවධානයකින් අසා වුණා. මේ ව්‍යාපාරයේ මෙහෙම තිබීම පුදුමයක් කියලා ඔහුට හිතුණා. ඉතින් දැන් එයා ගිහින් මාස 4ක් 5ක් වෙනවා. එක බටර් කේක් එකක් නුවරින් එහාට ගිහින් නැහැ. එක චොකලට් රෝල් එකක් නිකන් රෝල් වෙලාවත් ඒ පැත්තට ගිහින් නැහැ. එතකොට අසංක මොනවාද මෙයා සති දෙකක් බදුළු බණ්ඩාර වෙල ගිහින් කරේ? සැප ගත්තා. කෙල්ල අන්තිම වචන ටික කීවේ මුළු පපුවම හිස් කරමින් වගේ දිග සුසුමක් හෙලලා. ඇය මේවා හොයන්නට ඇත්තේ මොනතරම් කැක්කුමකින්ද? ඉතින් තාත්තාට කිව්වේ නැත්තේ? සසංකගේ මුවින් එකපාරටම පිට වුණා. ඒත් සමගම ඔහුට වැරදි දෙයක් පිට වූ බව සිහි වුණා. ඇය ඔහු දෙස බැලුවේ පුදුමයෙන්. තාත්තාට කිව්වේ නැත්තේ ඇයි කියලා ඇහුවේ. වන්දනා අහද්දී සසංකට එකවරම පිළිතුරක් පවා සොයා ගන්නට බැරි වුණා. ඔහුට කෙනෙක්ව රවට්ටලා පුරුද්දක් නැහැ. නෑ වන්දනා, මං කිව්වේ ඔයාගේ අප්පච්චිටවත් මේවා කියන්න තිබ්බනේ. ඒ ඇයි? නෑ, එහෙම කිව්වනම් වෙන රස්සාවක් හරි හොයලා දෙයිනේ. මෙහෙම තැනක ඉඳලා අන්තිමට ඔයාවත් මේවට පැටලෙනවනේ. ඔහු වචන ගැටගසමින් කිව්වා. මේවල ප්‍රශ්න අර ලෙඩ අප්පච්චිට මං කියන්නේ නෑ අසංක. ඒකත් ඇත්ත. මේ ව්‍යාපාරේ හදන්න කොහෙන් පටන් ගන්නද කියලා ඔහුට තේරෙන්නේ නැහැ. වන්දනා වැඩ කරන වෙලාවට ඇය කතා කරන්නේ වැඩ කරමින්මයි. මගේ රූට් එකේ වැඩ මං කොහොමද පටන් ගන්නෙ? ළමයට සර් එනකල්ම ඉන්න වෙනවා. එහෙම කතා කරද්දී නම් ඒ පුංචිකට හරි හුරතල්. ඔහුට බලා ඉන්නට හිතෙනවා. මං කියන්නද වැඩක්? හා කියන්න. ඔහුවත් දෙකම මේසයට තියලා වාඩි වුණා. මොකද්දෝ හේතුවකට ඇය මොහොතක් කතා නොකර ඔහු දෙස බලා වුණා. කොහෙන්ද පිටරට පර්ෆියුම් එකක් ලැබුණේ? හරි සුවඳයි. එකවරම ඇය කියද්දී ඔහුගේ හිතට මහා බියක් දැනුණා. කෙල්ලට තියෙන්නේ පුදුමාකාර ඉවක්. දෙවියනේ බොරු කියනවා කියලා මෙහෙම බොරු කියන්නේ කොහොමද? ඔහු සිතුවා මේක රට එකක් නෙවෙයි වන්දනා. ලංකාවේ පර්ෆියුම් වලින් ඔච්චර සුවඳක් එන්නේ නැහැ. කවුද ගර්ල්ද දුන්නේ? ඒක අහලා ඇය දිගටම බලාගෙන උන්නා. දුන්නේ නම් ගර්ල් කෙනෙක් තමා.
මං හිතුවා ඇගේ දැස් එහෙමම බිමට බර වුණා ඒ කියන්නේ දුන්නේ ෂොප් එකේ හිටපු ගර්ල් කෙනෙක් එයා තමයි තෝරලා දුන්නේ කෙල්ලගේ මේසේ උඩ තිබ්බ ෆුඩ් රූලර් අරගෙන ඔහුට ගහන්නට හිතුණා මොහොතකට නැති වෙලා ගිය ඒ හිනාව යලිත්තාවේ එවිටයි එයත් ඔහු බලාගෙන ඔය සාරිය අරන් දුන්නේ බෝයිෆ්‍රෙන්ඩ්ද ඇය ඇසූ එකටත් හරියන්නටත් එක්ක ඔහුත් ඇසුවා එවරනම් කෙල්ල මූණ ඔසවලා හිනා වුණා ඒත් තොල්පට තද කරගෙන ඇයි ලස්සනද හරි ලස්සනයි අරන් දුන්නේ බෝයිෆ්‍රෙන්ඩ්ද ආයෙත් ඇය සිනාසෙමින්ම බිම බලාගත්තා දුන්නේ නම් බෝයි කෙනෙක් තමා කවුද අපේ වාසනාවන්තයා වැල්ලවත්තේ සාරි එම්ප්‍රොයම් එකේ දෙමළ කොල්ලෙක් එයා තමයි දුන්නේ ඒ කතාවට දෙන්නම සෑහෙන වෙලාවක් යනකල් හිනා වුණා කෙල්ලට නම් හිනාව නවත්තා ගන්නවත් බැරි වුණා එකිනෙකාගේ දැස් දෙස බලාගෙන එහෙම හිනා වෙද්දී කාර්යාල කාමරේට කෙනෙක් ඇතුල් වෙනවාවත් දෙන්නම දුටුවේ නැහැ අප්පට සිරිගජ දෙන්නත් එක්ක හිනා වෙන්නේ මේක බෙඩ්රූම් එක කියලා හිතලා වගේනේ මොකද මේ ගයනිගේ වාචාල කතාවෙන් කෙල්ලගේ මුව පුරා ඇඳුණු සිනහව එහෙමම නැති වෙලා ගියා මොනතරම් පිවිතුරුව ජීවත් වෙන්න හැදුවත් මිනිස්සුන්ගේ කටවල් වල තියෙන්නේ පහත් කුණුහරුප නේද කියලා වන්දනා හිතුවා සසංග ගයනි දෙස බැලුවේ මේ ආයතනයේ සේවකයෙක් තව සේවකයෙක් දෙස බලනා බැල්මෙන් නොවේ ආයතනයේ අනාගත හිමිකරු තම සේවකයෙක් දෙස බලන බැල්මෙනුයි ඔහු බැලුවේ එහෙත් ගයනි පවා සසංකව අඳුනන්නේ නැහැ ඔයාවේ සේල්ස් වලටද ගයනි කතා කළේ ඔහුව පාත් කරලා බව වන්දනාට වැටහුණා එහෙම ඔහුට වෙන්න දෙන්න ඇයට හිතුනේ නැහැ කොහෙට දානවද කියලා සර්නේ තීරණය කරන්නේ ඇය කීවේ අහක බලාගෙනමයි අනිත් අයටනේ ඩෝන් යන්නේ ගයනි කාමරයෙන් ගියේ ඒ ටික මුමුණමින් වගේ වන්දනාට හීල්ුණා දැන් සසංකට මේ ආයතනයේ තත්වය ගැන හොඳ අවබෝධයක් තියෙනවා දැන් ඔය කන්න ගියේ අසංක බලන්නකෝ එන්නේ කීයටද කියලා අනුන්ගේ වැඩගෙන හොයන්නේ නම මාස 3කින් එයා කරන වැඩ හරියට කරලා නැහැ. එයා මොනවාද වන්දනා කරන්නේ? එයා ඩිස්පැච් එකේ කේක් පිටට යද්දී මෙයා තමයි බලලා ඩිලිවර් ඕඩර් දීලා චෙක් කරලා යවන්න ඕනේ. මෙයා මොනවාද දන්නවද අසංක කරන්නේ? වෑන් එක අරන් යන කෙනාම ඇවිත් උඩට කියනවා මේ ගාන අරන් යනවා කියලා. මෙයා හා කියනවා. අරයා යන්නම් බබා කියලා මෙයාගේ මූණත් අතගාගෙනම යනවා. හිතාගන්න පුළුවන් නේද මොනවා වෙනවද කියලා. සසංකට තාත්තා අමාරුවෙන් හැදූ ආයතනය ගැන මහා දුකක් සිතුනි. මං වන්දනා සර්ව හම්බෙලා චෙක්ස් ටික අත්සන් කරගෙන එන්නද? දැන්ම ගිහින් එතකොට මගේ රූට් එක ගැනත් අහන්න පුළුවන්නේ. ඇය මොහොතක් කල්පනා කළා. ඔව් එහෙම හොඳයි. මං කිව්ව ඒවා එහෙම සර්ට කියන්න එපා. හොඳේ පව් මේවා එකපාර දරා ගන්න බෑ. හොඳයි. මෙන්න චෙක්ස් ටික. ඔහු චෙක්පත් ටිකත් රැගෙනම නැගිට්ටා. මං එහෙනම් යන්නම් වන්දනා. කෙල්ල හිනා වෙනවා. ඒත් ඇයි එහෙම හිනා වෙද්දී ඔහුට බලාගෙන ඉන්න හරි ආසයි. දැන් ඔය ටික අරන් ගියාම හරි. ඇයි අත කටට තියලා එහෙම බලද්දි කොච්චර ආදරේ හිතනවද ළමයෝ ළමයෝ. කළුව මාරපණ ගියා වගේ ගමන් යන්න එපා මෝඩ ළමේ. දැන් යන්නේ සර්ලගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා අහගෙනද? ඔහුට ඇය ගැන හරි දුකක් හිතුණා. මේ කරන බොරු වලට කවදා හරි හරියට විඳවන්න වෙයි කියලාත් ඔහුට සිතුණා. ඉඳගන්න මල් ලියලා දෙන්න.
ඇය කිව්වේ පුංචි ළමයෙක්ට කියන්නක් වගේ. බස් එකට සල්ලි තියෙනවද? තියෙනවා. එනකොට වන්දනාට මොනා හරි ගේන්න ඕනේද? ඔහු එහෙම අහපු එක ගැන ඇයට සතුටුයි. ගෙනාවත් මේ සෙනග මැද්දේ මට දික් කරන්න එපා. මං කියන්නද? අර චූටි කික් කැට් තියෙන්නේ. ඔහුත් කික් කැට් වලට හරි ආසයි. චොකලට් රසයයි වේපර්ස් රසයයි එක් වෙලා එන රසය ඔහු පිට රට ඉඳිද්දිත් ආශාවෙන් වින්දා. මං අරන් එන්න. දවල්ට කෑම එකක් ගෙන තියන්නද? මටද? ඔව්. හා. මේ වගේ සරල ගෑණියෙක් එක්ක මෙහෙම ජීවත් වෙන්න ඔහු තුල පුදුමාකාර ආශාවක් ආවා. ඒ ආශාවට හදවත පෙරලාගෙන එන්නක් වගේ ඔහුට දැනුනේ.